තෙරුවන් සන්නයි මගේ දරුවෝ හැම දෙනාටම. දැන් මේ ඉස්සරහට එන අභියෝගාත්මක කාලය තුළදී දරුවෝ අනිවාර්යෙන්ම තමන් ගාව තියෙන අතිරික්ත ආහාර සියල්ලම සංරක්ෂණය කරගන්නට ඕනේ. විවිධාකාර ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවේදයන් දරුවෝ අනුගමනය කරන්නට ඕනේ. ඇත්තටම දැන් මේ මම කියලා දෙන සෞභාග්‍ය රන්දරතු මාර්ගෝපදේශණය තුළ සරල ජීවිතයක් ගත කරන හැම දරුවෙක්ම මේ වෙනකොට නිවැරදිව මේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රම පිළිබඳව දැනුවත්. මොකද මම නිරන්තරයෙන්ම මේ තියෙන අභියෝගාත්මක කාලේ එන්නට කලින් දැනට අවුරුදු දෙකහමාරකට තුනකට කලින් ඉඳලා හැම වෙලාවෙම දරුවන්ට කියනවා මගේ ගොවිපොලේ වැඩියෙන් තියෙන එළවලු මම හැම වෙලාවෙම කල් තියාගන්නවා කියලා. ගොඩාක් වෙලාවට ගොවිපලේ තියෙන එළවලු කල් තියාගන්න මම පාවිච්චි කරේ අධිශීතනය. එතකොට කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා, කොස් ඇට මේ හැමදේම මම අධිශීතකරණය තුළ තැම්පත් කරලා තමයි කල් තියාගත්තේ. මන් දරුවන්ට ඒව වීඩියෝවලුත් පෙන්නලා තියෙනවා. ඉතින් දැන් ඉස්සරහට මේ පාම් පිටි, අපි පාම් පිටි වලට ගොඩාක් හුරු වෙලා ඉන්නවා. පාම් පිටි හිඟ වුණොත් අපිට කරන්න පුළුවන් විකල්ප ක්‍රම ඕන තරම් තියෙනවා. පාම් පිටි වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් පිටි වර්ග ඕන තරම් තියෙනවා. ඒ අතරින් කොස් පිටි, ඊට පස්සේ කොස් ඇට පිටි, ඊළඟට ගත්තහම දෙල් වල පිටි, බතල පිටි. දැන් මම දරුවන්ට යෝධ බතල දඬු ලබා දීම සිද්ධ කරනවා. අවශ්‍ය ඕනම දරුවෙකුට සිම්පල් ලයිෆ් පේජ් එකට, ශ්‍රාරාජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක තියෙනවා. මේ හැම වීඩියෝ එකක් යටම ඒක ක්ලික් කරලා දරුවෝ පේජ් එකට පණිවිඩයක් එවලා යෝධ බතල දඬු දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒ බතල එක අලයක් කිලෝ දෙකහමාරක් තුනක් විතර වෙනවා. ඒක විශ්වයෙන් ලැබුණු ලොකු ආශිර්වාදයක් කියලායි මට හිතෙන්නේ. මොකද ඉස්සරහට අපිට තෙල් නැති වුණොත්, මොනව නැති වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බතල දණ්ඩ පොළවේ යට කරලා ඒ බතල අලේ අරගෙන අපිට තම්බල කන්නයි තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට පිටි හදාගන්න, මේ බතල පිටි හදාගන්න විදිහ මම දරුවන්ට කියලා දීලා තියෙන ඒ වීඩියෝ එක දරුවන්ට ප්ලේලිස්ට් එකේ බලන්න පුළුවන්. ඒකට බතල පිටි හදාගෙන අපිට පිටි එක්කලා හදන ආහාර හදන්න පුළුවන්. ඊළඟට කොස් පිටි හදාගන්න විදිය මම කියලා දුන්නා. එතකොට මයියොක්ක පිටි අපිට හදාගන්න පුළුවන්. බතල, කොස්, කොස් ඇට, මයියොක්ක මේ පිටි වර්ග අපි හදන්න දන්නවා නම් අපිට තිරිඟු පිටි නැති වුණා කියලා දුක් වෙන්න දෙයක් නැහැ. තිරිඟු වල තියෙන පිෂ්ඨය මේවයි තියෙන පිෂ්ඨය. ඒක නිසා පළවෙනිම දේ තමයි ආධ්‍යාත්මිකව ඕගොල්ලෝ හැම කෙනෙක්ම නොසැලී ඉන්නට ඕන. ආධ්‍යාත්මිකව දරුවෝ නොසැලී ඉන්නවා නම් දරුවන්ගේ හිතවල අනේ ඉස්සරහට මට බයයි, කොහොමද අපි කන්නේ බොන්නේ කියලා මේ බය ඇති කරගත්තොත් ඔයගලන්ට කවමදාකවත් මේ කාලය අපි කියනවා ඌවකම් කරන්නේ, එහෙම නැත්නම් මේක ජය ගන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හැම දරුවෙක්ම මේ කාලය තුලදී නොසැලී ඉන්නට හිත හදාගන්නට ඕන. නොසැලී ඉන්න හිත හදාගන්න නම් ඒ එන ස්ට්‍රෙස් එක, මෙහෙම වෙයි ඉස්සරහට මෙහෙම වෙයි කියලා මේ බය තියෙන මේ නෙගටිව් ෆීලින් එක ඔයගොල්ලන්ගේ ජීවිතෙන් අයින් කරන්න ඕන. ඇත්තටම කිව්වොත් මම මේ ගොඩාක් වෙලාවට මේ සමාජ මාධ්‍යෙන් අයින්ම වෙලා ඉන්නට තමයි උත්සාහ කරන්නේ. නමුත් දරුවන්ට මගේ රාජකාරිය සිද්ධ කරන්නට ඕන නිසා මම මෙහෙම රැඳිලා හිටියට මම හැමතිස්සෙම මේ සමාජ මාධ්‍ය වලින් සහ ප්‍රසිද්ධ මාධ්‍යවල තියෙන මේ පුවත් වලින් අයින් වෙලාම ඉන්නට උත්සාහ කරනවා. මොකද දරුවෝ ඉන්නේ හරිම බය වෙච්ච ෆීලින් එකක, එහෙම නැත්නම් භාවයක කියලා අපි කියනවා. මේ භාවයත් එක්කලා අපි අර තියෙන ආත්ම ශක්තිය මේ ඔක්කොම නැති වෙලා යනවා. ඒක නිසා තමන්ගේ යුතුකම, තමන් කළ යුතු දේ මම හැම වෙලාවෙම මීට කලිනුත් දරුවන්ව මම හැම වෙලාවෙම කරේ බලගන්න පු එක. මෙන්න මෙහෙම කරන්න, මේකට මේ විසඳුම. අපිට ඕනි පුතේ විසඳුම් විතරයි. අපි බය වෙලා වැඩක් නැහැ. අපි මෙහෙම වෙයි කියලා හිත හිතා කිසි දෙයක් කරන්නේ නැතුව ඉඳලා වැඩක් නැහැ. හැම වෙලාවෙම අපි විසඳුම් එක්කලා
ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ විසඳුම් ටික අවශ්‍ය කරන ලංකාවට ප්‍රබලව නැගී සිටින්නට අවශ්‍ය කරන විසඳුම් ටික මම මීට බොහෝ කාලයකට කලින් දුන්නා. ඒවා දැන් මේ වෙනකොට ඔයගලන්ට කරන්න වෙන. හැබැයි ඒවා ඉස්සර කරා නම් අපිට මේ තත්ත්වෙට එන්න වෙන්නේ නැහැ. හරි. මම දැන් කියලා දෙන්නම් කොස් ඇට පිටි හදන්නේ කොහොමද කියලා. කොස් ඇට පිටි හදාගන්න පුළුවන් ක්‍රමවේදයන් තුනක් තියෙනවා. මම තුනම කියලා දෙනවා ඔයගලන්ට. පළවෙනි ක්‍රමයේ තමයි කොස් ඇට පිටි හදාගන්න. මේක අපිට අවුරුදු ගාණක් තියාගන්න පුළුවන් ක්‍රමය. කොස් ඇට අරගෙන හොඳට කොස් ඇටේ දැන් අපි සාමාන්‍යයෙන් මේ අරගන්නවානේ කොස් උකුලන්ට කොස් ඇට ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මම මේකත් පොඩ්ඩක් කියන්න ඕනේ. මොකද මේව වචනින්ම කියන්න ඕනේ ඔයගලගේ හිතවලට මේ දේවල් යොමු කරවන්න. දැන් සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ ගෙවත්තේ වැල ගහක් වරක ගහක් ඉදිලා වැටිලා තියෙනවා නะ. වැල ගහක් වරක ගහක් ඉදිලා වැටිලා මේ වැල ගෙඩියක් වරක ගෙඩියක් ඉදිලා වැටිලා තියෙනවා නะ. ඒ වැල ගෙඩිය වරක ගෙඩිය දරුවෝ අල්ලන්නේ නැහැ. ඒ උනාට කවදාකවත් එහෙම කරන්න එපා. පොඩ්ඩක් ගිහිල්ලා ඒක දෙකට පනලා අර කොස් ඇට ටික ගන්න. වැල වරක ටික සතික්කෑමට කමක් නැහැ. කොස් ඇට ටික අපිට ගන්න පුළුවන්නේ. දැන් ඉස්සර නම් අපි පොඩි කාලේ මේ වැල ගෙඩිය හෝ වරක ගෙඩිය අරගෙන තීරු වලට කඩලා පුංචි දරුවෝ එකතු වෙලා අපි පුංචි එතකොට පුංචි කාලේ අපි පොඩි භාජනයක් තියාගෙන අපේ දෙමව්පිය අපිට කියනවා මේ කොස් ඇට ටික එකතු කරන්න කියලා. ඉතින් මේක හරි අත්දැකීමක් දරුවන්ට. මේක මෙහෙම එකතු කරන්න පුළුවන්. ඒ විදිහට බඳු භාජනයකට කොස් ඇට ටික එකතු කරගන්න. එක වැල ගෙඩියක්වත් වරක ගෙඩියක්වත් කොස් ඇට ටික පාවිච්චි අරගන්නේ නැතුව අපිට යන්න දෙන්න එපා. ඕන තරම් ඕගොල්ලන්ගේ වතු වල තියෙන කොස් මේ ගස් යට මේ කොස් පැල වෙලා ඇති පැල. ඒවා පැල වෙලා තියෙන්නේ ඇයි? කොස් ඇට පාවිච්චි කරන්නේ නැති නිසා. ඒක නිසා එහෙම වෙන්න දෙන්න එපා දරුවෝ. කිසිම කෙනෙක් ඒක නිසා මේ කොස් ඇට ටික එකතු කරගන්න. එකතු කරලා හොඳට හෝදන්න. ගෙදර ගෙනල්ලා පළදු වෙලා තියෙනවා නම් ඒවා ඔයගලන්ට පොඩ්ඩක් තලලා මොනවා හරි මාළුවක් හදන්න ව්‍යංජනයක් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. අර පළදු වෙලා නැති ටික හොඳට හෝදලා ගන්න. හොඳට හෝදලා අරගෙන මේකට ලුණු ටිකක් දාන්න. ලුණු ටිකක් දාලා හොඳට හෝදන්න. මොකද ලුණු ටිකක් දාලා හෝදන්න කියන්නේ මේකේ ශුද්‍ර ජීවීන් මොනවා හරි ඉන්න පුළුවන් නිසා තමයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ලුණු ටිකක් නැත්නම් ගොරක වතුර තියෙන පුතේ ගොරක වතුර ගොරක ටිකක් හරි ගොරකයි කහයි ලුණුයි මේ තුන තමයි හොඳම. මේ ටික දාලා හොඳට හෝදන්න. එතකොට අර තියෙනවා නම් මොනවා හරි විස බීජ මොනවා හරි බැක්ටීරියා වර්ග එහෙම තියෙනවා නම් ඒවා ඉවත් වෙලා යනවා. ඊට පස්සේ මේක අරගෙන ඔයගලන්ට මේ පිටි හදන්න පුළුවන් ක්‍රම මම මේ කියන්නේ. කෙලින්ම අරගෙන නිකම්ම ඔයගලෝ අරගන්නවා කොස් ඇට පිටි ටික. කොස් ඇට පිටි ටික අරගෙන මේවා පොතු ඉවත් කරන්න. හරිද? පොතු ඉවත් කරලා කිසිම පොත්තක් තියන්න එපා. පොතු ඉවත් කරලා අර සිබිටි වගේ තියෙන ටිකත් ඉවත් කරන්න. එහෙම ඉවත් කරලා හොඳට නිකම් බ්ලෙන්ඩර් එකට දාන්න. දැන් මේ අමු පිටි. හරිද? අමු පිටි ටික බ්ලෙන්ඩර් එකට අමු ඇට. අමු ඇට ටික බ්ලෙන්ඩර් එකට දාන්න. දාලා හොඳට ක්‍රෂ් කරන්න. හොඳට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හොඳටම මේ කොස් ඇටය කුඩු වෙන්න ඕනේ. ඒ කුඩු වුණාට පස්සේ දැන් අපි මේකේ සිබි අර උඩින් තියෙන කොස් ඇට පොත්තත් අයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේ දුඹුරු පාට කොටසත් අයින් කරලා තියෙන්නේ. මේක මේ විදිහට මෙහෙම කරලා ඊට පස්සේ අර මම ඔයගලන්ට කොස් පිටි හදන වීඩියෝ එකේදී කිව්වා වගේ බතල පිටි හදන වීඩියෝ එකේදී කිව්වා වගේ පොඩි භාජනයක් අරගෙන ඒ භාජනයේ සුදු රෙද්දක් දාන්න ටිකක් දුහුල් රෙද්දක් දාලා මේ දුහුල් රෙද්දට අර මික්ස්චර් එක ඒ කියන්නේ කොස් ඇට ටික ක්‍රෂ් කරපු මික්ස්චර් එක දාන්න. දාලා වතුර දදා වතුර ටිකක් දදා දදා හොඳට මේ කොස් ඇට වල තියෙන පිටි ටික අර භාජනයේ වතුරත් එක්කනේ යනකම් හොඳට හෝදන්න. අර මික්ස්චර් එක හොඳට හෝදන්න. හෝදලා හොඳට වතුර ටික මිරිකලා ඊට පස්සේ ඉතුරු වෙනවනේ රොඩ්ඩක් වගේ එකක් අර මේ ඔකල අරගන්න රෙදි කෑල්ලේ ඒ රොඩ්ඩ විස කරන්නත් එපා. ඒ රොඩ්ඩත් අපිට දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මම කියන්නක් උකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. දැන් අර වතුර එක
ටිකක් සෙටල් වෙන්න දෙන්න. අපි කියන්නේ අර තැම්පත් වෙන්න, ඒකේ තියෙන පාටිකල්ස් අංශු තැම්පත් වෙන්න දෙන්න. සාමාන්‍යයෙන් විනාඩි සාමාන්‍යයෙන් පැය 3ක් විතර යන්න ඕනේ. පැය 3ක් 4ක් සමහරවිට විනාඩි 15 20 නුත් මේ කබුලට දකින්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා මේ අපි කියනවා එක මේ තැම්පත් වුණා කියලා ඒ වෙලාවෙම ගන්න හදන්න එපා. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ පැය 2ක් 3ක් එහෙම හොඳටම සෙටල් වෙන්න දෙන්න. එතකොට අර තියෙන අනිත් උඩ පාවෙන අංශු පවා හොඳට පහළට වැටෙනවා. ඊට පස්සේ අර වතුර ටික හෙමින් සැරේ ඉවත් කරන්න ඔයගලට පහළ දකින්න පුළුවන් පිටිසහිත කොටසක්. ඒක තමයි කොස් ඇටවල තියෙන පිෂ්ඨය. හරිද? ඒකේ මොනවා හරි තව හේදෙන්න ඕන නම් පොඩ්ඩක් අර තියෙනවා නම් පුංචියට මොනවා හරි අඳුරු පැහැ අව පැහැ ගැනිලා ආයෙ වතුර ටිකක් දාලා හොඳට කලතලා ආයෙ ඒක තැම්පත් වෙන්න දෙන්න. එතකොට අර දෙවෙනි පාර හොඳට වතුර ටිකක් දාලා අර කොසට පිටි ටික කවලම් කරලා ආයෙ තැම්පත් වෙනකොට අර තිබිච්ච මොනවා හරි අවපැහැවෙන ද්‍රාවණේ කොටස් තියෙනවා නම් ඒවත් ඔක්කොම උඩට එනවා. අර කොසට පිටි ටික හොඳට යටට යනවා. ඊට පස්සේ ඒ ටික අයින් කරනවා, අර වතුර ටික අයින් කරනවා. දැන් මේකේ තියෙනවා කොසට පිටි. මේක හොඳට තෙතමාත්තු කරගන්න පුංචි ගෝස් කෑල්ලකින් හරි කපුරු එද්දකින් හරි හොඳට තෙතමාත්තු කරලා හැන්දකින් මෙහෙම අර යට රැඳිලා තියෙන දේවල් ටික අරගෙන ඒක වේලෙන්න තියන්න. මේක හොඳට වේලුණාට පස්සේ ඕගොල්ලන්ට ඒක අරගෙන හොඳටම වේලෙන්න දෙන්න, වතුර පොඩ්ඩක් ගන්න ඇති වෙන්න. ඊට පස්සේ බ්ලෙන්ඩර් එකේ දැන් මේක පිටි කරනවා කියන්නේ පොඩ්ඩක් අර යන්තම් යන්තම් කැට සහිත විදිහට අපි මේක වේලෙන්න දෙන්නේ. ඊට පස්සේ හොඳටම පිටි කරගන්න ඕන. බ්ලෙන්ඩර් එකේ වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න අරගෙන මේ කැට වගේ වේලිච්ච හොඳ කැට ටික ආයේ බ්ලෙන්ඩ් කරලා ඕගොල්ලන්ට අරන් තියාගන්න පුළුවන්. හරියට අපි ওই පාන් පිටි අරන් තියාගන්නවා වගේ හොඳට සිප් ලොක් බෑග් එකක දාලා පොඩ්ඩක්වත්ම හුලං වදින්නේ නැති වෙන්න අරන් තියාගන්න පුළුවන්. ශීතකරණේ පහළ කොටසේ දාලා අරන් තියාගන්න කිසිම දෙයක් වෙන්නේ නැහැ. අවුරුද්දක් විතර ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම තමයි හරි විදියට කොසට පිටි හදන්නේ. තව ක්‍රමයක් තියෙනවා කොසට පිටි හදන්න. මම ඒකත් කියලා දෙන්නම්. අපි දැන් ඔය කොසට තියෙනවනේ සාමාන්‍යයෙන් තියෙන ඔක්කොම කොසට ටික අරගෙන හොඳට හෝදන්න. හොඳට හෝදලා ඊට පස්සේ ඒ කොසට ටික දැන් මේ හෝදපු කොසට ටික දෙකට පළලා ලුණු ටිකක් එහෙම දාලා හොඳට හෝදන්න. හොඳට හෝදලා මේක තැම්බෙන්න තියන්න ඕනේ. හරිද? තැම්බෙන්න තියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ තැම්බිච්ච කොස් ඇටය අරගෙන තැම්බුනහම අර පොඩ්ඩක් ඉරි තැලිලා යනවා. ඔයගොල්ලෝ දැකලා ඇති කොස් ඇටය තැම්බුනහම මෙහෙම ඉරි 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 වගේ එනවා. ඊට පස්සේ මේකේ පොත්ත ඉවත් කරන්න, සිබිද්දත් ඉවත් කරන්න, ඒක මෙහෙම ලියන්න. පුංචි කෑලි වලට ලියන්න. ලියලා හොඳ තද අවුවේ වේලෙන්න දෙන්න. මේකේ සිබිද්ද ඉවත් කරන්න කියන්නේ ලස්සන සුදු පාටටම කොස් ඇටි පිටි ගන්න ඕනේ. හින්ද සිබිද්ද තිබුණොත් පාට වෙනස් වෙනවා. ඊට පස්සේ මේක හීනියට ලියලා ගොඩාක්ම තම්බන්නත් එපා. අර ගොඩාක්ම ක්‍රෂ් වෙන්න, මොකද එතකොට අර කාලයක් අපිට සාමාන්‍ය දවස් 3ක් විතර අපිට මේක හොඳට මේ වේලන්න ඕනේ. ඒක නිසා ගොඩාක් අර බෙරි වෙන්නම තම්බන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තම්බලා ඊට පස්සේ මේක සිබිදි අයින් වෙන්න ඔක්කොම පොතු අයින් කරලා ඔක්කොම අයින් කරාට පස්සේ හීනියට ලියලා අවුවේ හොඳට වේල ගන්න. තද අවුවේ හොඳට වේල ගන්න. තද අවුවේ හොඳට වේලලා ඊට පස්සේ ඒක අරගෙන හොඳට පිටි කරගන්න. බ්ලෙන්ඩර් එකට දාලා හොඳට පිටි කරගන්න. ඒකත් කොස් ඇට පිටි. එතකොට දැන් මම මේව පාවිච්චි කරන විදියක් කියලා දෙන්නම්. අර මම කලින් කිව්ව ක්‍රමයේදී අර අපිට පිටි ටික වෙන් කරගෙන අර රොඩ්ඩ ඉතුරු වුණානේ, ඒ රොඩ්ඩත් හොඳට වේල ගන්න. ඒ රොඩ්ඩ හොඳට වේලගෙන ඒ රොඩු තියෙන ඒ රොඩු ගතිය තියෙන එක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ආහාර රස ගන්නකොට නැත්නම් මොනවා හරි මේ හොදි වර්ග එහෙම හදනකොට උගලපතේ කෝන්ෆ්ලා දානවනේ පොඩ්ඩක් හොද්ද උකු කරගන්න ඕනවට. අන්නේ හොද්ද උකු කරගන්න මේක හොඳට ක්‍රෂ් කරලා තියාගෙන හොඳට කුඩු කරලා තියාගෙන ඒක වෙනම බෝතලයකට දාලා ඒ හොද්ද උකු කරගන්න මේක පාවිච්චි කරන්න. මේකේ පිෂ්ඨය නැහැ.
කිසිම විදියකින් අර පිටිගතියක් එන්නේ නැතුව ඔයගලන්ට හොද්දා රස කරගන්න පුළුවන්. දැන් අපි හිතමු ඔයගලෝ මොනවා හරි පතෝලා එකක් හරි, එහෙම නැත්නම් මොනවා හරි සුප් එකක් හරි මොනවා හරි හදනවා කියලා. එතකොට මේන් හැඳි දෙක තුනක් දාලා වල හොඳට මේ සුප් එක රසවත්ව කුක් කරගන්නත්, ඒ වගේම පෝෂණ ගුණය වැඩි කරගන්න පුළුවන්. හත් මාළුවක් එහෙම හදනවා කියන්නකෝ, ඒකටත් පොඩ්ඩක් දාන්න. පරිප්පු චුට්ටක් හදනවා කියලා හිතන්න, ඒකටත් මේ පොඩ්ඩක් දාන්න. මේකේ තියෙන්නේ පෝෂක පදාර්ථ. එහෙම දාලා උගලන්ට හදන්න පුළුවන්. එතකොට මේ කොස්සට පිටි මොනවටද අපිට පාවිච්චි කරන්න පුළුවන්? රොටි පුච්චන්න, කේක් හදන්න, ඕන දෙයකට අර මම කලින් කියපු විදිහට කොස්සට පිටි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් ඕගොල්ලෝ මේ හොඳට තම්බල හදන කොස්සට පිටි මොනවටද පාවිච්චි කරන්න පුළුවන්? උගලන්ට අග්ගල වගේ හදන්නත් ඒ කොස්සට පිටි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අනිත් ක්‍රමය තමයි කොස්සට පිටි අපිට දැන් අපි ඔය තම්බලා කොසටි තම්බලා වේලලා හදාගන්නේම අපිට අග්ගල විදියට පාවිච්චි හදන්න පාවිච්චි කරන්න පුළුවන්. විවිධ ආහාර වර්ග හදන්නට පොල් දාලා කන්න පුළුවන්, මේ වගේ දේවල් වලට පුළුවන්. තව කොසටි පිටි හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කොසටි තම්බන්නේ නැතුව කොසටි නිකම්ම අරගෙන හොඳට පුංචියට මේ හීනියට දෙකට පලනවා, එහෙම නැත්නම් හීනියට ලියනවා. ඒ ලියලා ඒක නිකම්ම වේලනවා. ඒ වේලලත් ඔයගලන්ට කොසට පිටි හදා ගන්න පුළුවන්. මේ ක්‍රම තුනටම පුළුවන්. හැබැයි ඔයගලන්ට එකපාරම, ඒ කියන්නේ ඔයගලන්ට හිතන වෙලාවට මොනා හරි පුංචි කැවිල්ල රස කැවිලි වගේ හදා ගන්න ඕනේ නම් අර හොඳට තම්බන වේලපු කොසට තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔයගොල්ලෝ පුච්චල කන දේවල්, ඒ කියන්නේ මොනා හරි පාම් පිටි වෙනුවට පාවිච්චි කරන්න, අර මුලින්ම මම කියපු විදිහට කොස්සට පිටි හදාගෙන. ඊට පස්සේ දෙවෙනියට කියපු මේ තුන්වෙනියට කියපු කොස්සටේ නිකම්ම අරගෙන හේනියට පෙතිලියලවල හොඳට වේලලා අරගෙන ක්‍රෂ් කරලා අරගන්න කොස්සට පිටිත් ඔයගොල්ලන්ට සාමාන්‍ය මොනවා හරි ඒක අර වර්ණේ පොඩ්ඩක් වෙනස් වෙනවා, මොකද අපි සිබිඩ් අයින් කරන්නේ නැති නිසා. ඒකත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔය රොටි එකක් හදාගන්න මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක ඔයගොල්ලන්ට මේ විදිහට විතරක් නෙමෙයි, මේක ආර්ථිකමය වටිනාකමකුත් තියෙන විදිහට, ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේව සොයන්න කියා විදිහට පටන් ගන්න පුළුවන්. මේව හදලා විකුණන්න පුළුවන්. ලංකාවේ තියාගන්නවා විතරක් නෙමෙයි විකුණන්න පුළුවන්. එතකොට මම දැක්කා එක දරුවෙක් කියලා තියෙනවා මේ කොස් ඇට ඕන තරම් තියාගන්න, කල් තියාගන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ කොස් ඇට පිටි කල් තියාගන්න ක්‍රම. ඒ ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මොනවද කොස් ඇට කල් තියාගන්න අපි පාවිච්චි කරන ක්‍රම? ඒක ගැන අපි ඊළඟට කතා කරමු. කොස් ඇට පිටි කල් තියාගන්න ක්‍රම පිළිබඳව දැන් මේ කියලා දුන්නේ කොස් ඇට පිටි හදාගන්න විවිධාකාර ක්‍රම. කොස් ඇට පිටි ඇත්තටම කිව්වොත් පාන් පිටි වලට වඩා රසවත්, ගුණෙනුත් වැඩි, පෝෂක ගුණෙනුත් වැඩි, රසෙනුත් වැඩි. ඒක නිසා දරුවෝ කම්මැලි වෙන්න එපා. එක කොස් ඇටයක් විනාශ කරන්න එපා. උගලන්ට හිතේ අනේ මේව හරිය කරදර වැඩනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒවා හරි ආදරෙන් කරනකොට, ඒකට හිතේ යොමු කරලා මම මේක කරන්න ඕනේ කියලා හරි ආදරණීයව කරනකොට පුතේ ඌව කිසිම දෙයක් කරදරකාරී දේවල් වෙන්නේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. මම දරුවන්ට හරි ආදරෙන් මේ දේවල් හැමදේම මතක් කරන්නේ, මොකද මගේ දරුවෝ කිසි කෙනෙක්ගේ හිතවල අනේ අපි අසරණයි, අනේ අපිට කරන්න බෑ කියන හිතුවිල්ල තියෙන්න බෑ. හැම දරුවෙක්ම මම බය නැහැ. දැන් මම බොහෝ දරුවන් සෞභාග්‍ය රඳුරුතු මාර්ගෝපදේශණය ලබාගත්ත දරුවෝ මා වෙතට එවන සතුට පණිවිඩ හැම එකක්ම මට කිසිම බයක් නැහැ. මගේ ගෙවත්ත සස්ත්‍රීකයි. මට ඕන තරම් කෑම දේවල් තියෙනවා. ඊළඟට මට මගේ අතේ මුදල් ඉතුරු වෙනවා. මට හොඳ මුදල් ඉතුරුවක් තියෙනවා. දරුවෝ මෙහෙමයි මට කියලා එවන්නේ. ඉතින් මට ඇත්තටම ඒක තමයි හැම දරුවෙක්ගෙන් අහන්න ඕනේ. ඔගොල්ලෝ හැම කෙනාම මට කියලා ඉන්නනම් මගේ ගෙවත්ත සස්ත්‍රීකයි, මට හැමදේම තියෙනවා, මම හැමදේම අදලා තියෙන්නේ කියන වචන ටික මට ඇහෙනවා නම් පුතේ ඊට වඩා සතුටක් මට නැහැ. ඒක හැම දරුවෙක්ගෙම මට ඇහෙන්න ඕනේ. ඔගලන්ගේ මේ වෙනකොට අධිශීතකරණේ පිරීලා තියෙන ඕනේ කෑමවලේ. මේ වෙනකොට ඕගොල්ලෝ ජෑම් වර්ග, චට්නි වර්ග හදලා තියෙන්න ඕනේ. ගෙදර තියෙනවා නම් අඹ තිබුණා නම් අඹ ජෑම් දෙක තුනක් හදලා තියෙන්න ඕනේ. බිලින් තිබුණා නම් බිලින් වලින් මොනා හරි
ඔබලන්ට පුළුවන් කල්තියාගන්න විධ ක්‍රම හදන්න. මං කියල දීල් තින වම්බුටු කල්තියාගන්න ක්‍රම. දැ අදටත් මීට අවුරුදු එකකට විතර කලින් මං හදපු මගේ වම්බුටු පල්දාවේ හදාගත්ත වම්බුටු මෝජුව තාම තියෙනවා මංගාව. ඉතින් මම සමහර වෙලාවට පොඩ්ඩක් අරගන්නවා. ඒත් ගොඩක් කන්න බැහැ. මම ගොඩක් විනාකිරි දාපු කෑම කන්න කැමති නැහැ. හැබැයි මේ වම්බුටු ටික තාම තියෙනවා. අවශ්‍ය වෙලාවට පොඩ්ඩක් කන්න පුළුවන්. මම මේව කියන්නේ දරුවන්ට මේ දේ දරුවන්ගේ හිතවලට යන්න ඕනේ. විනාකිරි චුට්ටක් දාලා තියාගෙන සමහර වෙලාවට අවශ්‍ය වෙලාවට වම්බුටු මෝජු ටිකක් අරගෙන ඒ වම්බුටු මෝජු ටිකට අලගිඩියක් එහෙම කපලා දාලා හොඳට කිරට කිරි හොද්දක් වගේ හැදුවම හරිම රසවත්. ඉතින් එහෙම කන්න පුළුවන්. දරුවෝ හරියට තේරුම් ගන්න ඕනේ අපිට ජීවිතේ දිනන්න පුළුවන්. අපිට මේ කාගෙන්වත් කොහෙන්වත් මේ පාප පිටින්නේ නැහැ, අර වයින්නේ නැහැ, මේ වයින්නේ නැහැ කිව්වට අපිට මේ සබඳතාව හැමදේම දබා දීලා තියෙනවා. දැන් අපි කවුරුත් අපේ ඒ තියෙන ශක්තිය නැති කරගන්න හොඳ නැහැ. අපි හැමදේම නේ මම ශක්තිමත්. නේ අපිට පුළුවන්. හිතින් වැටෙන්න එපා. සමහර දරුවෝ මං කවුද කියලා දන්නේ නැතුව මාත් එක්කලා කතා කරන සමහර දරුවෝ මාත් එක්කලා කියනවා මට හරි බයයි. මේක කොහොම වෙයිද? මට මගසුටේදී හම්බ වෙනකොට කියනවා මේක කොහොම වෙයිද කියලා කියන්න බෑ. ඒක කියලා මම නිකන් ඒගොල්ලොත් එක්ක කතා කරනකොට ඒගොල්ලන්ගේ භාවයන් බලන්නට ඒගොල්ලන්ගේ හැඟීම් කොහොමද තියෙන්නේ කියලා බලන්න මම කතා කරනකොට පොඩක් දරුවෝ හරි බයෙන් ඉන්නවා. ඉතින් මට දරුවන්ට කියන්න ඕනේ කිසිම දරුවෙක් බය වෙන්න එපා. තමන්ගේ බය නැත්තම් තමන්ගේ ඉදිරියේ තියෙන මායාවල් සියල්ලම ප්‍රබල ශක්තිය මායාවක් බවට පත් වෙයි. ඒක කියනකොට මම 21යි 21 දැක්කා. ඉතින් මම දරුවන්ට කියලා දෙන්නේ තමන් වවාගෙන කන්න පුරුදු වෙන්න, මහගෙන අඳින්න පුරුදු වෙන්න, ඩොලර් වලින් උපයන්න පුරුදු වෙන්න. මොකද මේ රටේ මිනිස්සුන්ගේ මුදල් මේ රටේ මිනිස්සු අතරම හුවමාරු වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි ඩොලර් වලින් තමයි උපයන්නට ඕනේ. ඉතින් ඩොලර් වලින් උපයන්නට දරුවන්ට දැනුම ලබා දෙන පාඨමාලාව මම දීලා තියෙනවා. මේක අවුරුදු දෙක මාර්ගත තුනකට කලින් මම ඒව දුන්නේ. ඒ දැනුම දරුවන්ට ලබා ගන්නට පුළුවන්. තමන්ට කොහොමද තමන්ට නිවැරදිව මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක එකම තැනකින් දරුවන්ට අඩු මුදලට ලබා ගන්න තමයි මම මේ පාඨමාලාව දුන්නේ, සොයන් අද්දින පාඨමාලාවක් විදිහට. ඉතින් අවශ්‍ය දරුවන්ට ඒ දැනුම ලබාගෙන ඒ පිළිබඳව තව අධ්‍යයනය කරමින් ඉදිරියට යන්නේ කොහොමද කියන එක මම ඇහිදි කියලා තේනවා. අවශ්‍ය දරුවන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මම මෙහොම් පාඨමාලාවකුත් ලබා දුන්නා. මොකද මට හිතුණා අර හරියටම දැන් බොහෝ පාඨමාලා වලට දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. නමුත් අර මට දැනුණා මම ඒක කියලා දෙනකොට ඒ ටෙක්නික්ස් මම ඒක මගේ ජීවිතයට ගත්ත විදිය දරුවන්ට එක්කලා කියනකොට ඒකෙන් දරුවන්ට තව යමක් ලැබෙයි කියලා. මොකද එකම දේ ගුරුවරුන්ගේ තියෙන විවිධ ඒක අපි ලබා දෙන ක්‍රමය අනුව දරුවන්ට ග්‍රහණය වෙන විදි වෙනස් වෙපොතේ. ඉතින් ඒක නිසා මට හිතෙනවා මම ඒක දෙන්න ඕනි කියලා. ඒ නිසා මට මගේ මෙහුම් පාඨමාලාව ලබා දෙනවා දරුවන්ට තනිව මිමි අරගෙන කොහොමද ඇඳුම් නිර්මාණය කරන්න කියලා. මොකද තමන්ගේ ගෙදර තමන්ට අවශ්‍ය කරන ඇඳුම් ටික දරුවන්ට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක වටින නිසා. ඉතින් අවශ්‍ය ඕනම දරුවෙකුට සෞභාග්‍ය රන්තරට වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. මම හරිම සරල මිනිස්සේ, පුදුමාකාර සරල මිනිස්සේ. ඉතින් අර මංකේ තියෙන අර ආටෝප නැතිකම සහ ඒ දේවල් නිසා දරුවන්ට මම කියන දේ ග්‍රහණය කරගන්න හිත දෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක නිසා දරුවන්ට ප්‍රබලවම මතක් කරන්නට ඕනේ අනිවාර්යෙන්ම මාවිත භක්තිමත් වුණොත්. ඒ කියන්නේ මගේ මේ බාහිරව ඔබට මේ පේන සරල බව සමහර දරුවෝ ඒක එහෙම අර ඒ සරල බව ඒකට ඒගොල්ලන්ට නිකන් දැනෙන්නේ නැහැ. අයියෝ මොකටද මේ මිනිස්සයා කියන දේ අහන්නේ? මේ වගේ දරුවන්ට හිතෙනවා. එහෙම වුණොත් ඒක මට මොනවද ලබා ගන්න නෙමෙයි පුතේ මං කියන්නේ. එහෙම වුණොත් මං කියන දේ මම දෙන දැනුම මම දරුවන්ට කියන දේවල් කිසිම වෙලාවක දරුවන්ට හිතට යන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ඒ භාවයේ දරුවන්ට එන්නට ඕනේ. ඒ නිසා මුලින්ම දරුවෝ මා වෙත භක්තිමත් වෙන්නට ඕනේ, ලෙන්ගතු වෙන්නට ඕනේ. ඒ ලෙන්ගතු භාවයේ භක්තිමත් භාවයේ තිබුණොත් දරුවෝ මා වෙත සුසර වෙන්න පටන් ගන්නවා. එහෙම සුසර වෙන්න පටන් ගත්තාම ඒ දරුවන්ට සෞභාග්‍ය රන්දුරට විවර කරගන්න බොහෝම පහසු වෙනවා.
ඒක අවධාරණය කරන්න ඕනේ. මොකද මම හිතනවා ඒක මේ විශ්වය දරුවන්ට දීපු අභියෝගයක් වෙන්න ඇති කියලා. මොකද බොහෝ වෙලාවට අර ආටෝපේට රැවටිච්ච දරුවෝ එතෙන්ට එන්න ටිකක් මැලිකමක් දක්වනවා. ලොජිකල් මයින්ඩ් එකේ ඉන්න දරුවෝ ඒ භාවයේ විවිධ භාවයන් නිසා තමයි ඒක වෙන්නේ. නිවැරදිව තමන්ගේ භාවයේ පිහිටවගෙන ඒ තියෙන අපි කියනවා ඒකට නිවැරදි භාවයට එන්න තෝනි, හරිම අනතිමානී ගුණයට එන්න තෝනි. එතෙන්ට ඇවිල්ලා ඒ දරුවන්ගේ හිතවලට එන ලිංගතු බව ඒ තුළින් දරුවන්ට සෞභාග්‍යර අතුරට විවර කරගන්නට බොහෝ පහසුවේ. එහෙම නැත්තම් දරුවන්ට මාව සම්බන්ධ කරගන්නට මේ මාත් එක්කලා සුසර වෙන්නට ටිකක් අපහසු වෙනවා. ඒකයි ඒක දැනුම් දෙන්නේ දරුවන්ට. සමහර දරුවොත් එක්කලා දරුවන්ට මාව සම්බන්ධ කරගන්නම බැරි වෙනවා. ඒකට හේතුව ඒ දරුවෝ ඉන්න ආධ්‍යාත්මික ශක්ති පරාසයන්, ඒගොල්ලෝ භක්තිමත් නැහැ. ඒක නිසා සමහර දරුවන්ට එක්ක කතා කරන එක මට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒගොල්ලන්ගේ හදවතේ භක්තිමත්තාවය නැහැ. ඉතින් ඒක නිසායි මම ඒක කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නට ඕනේ. අනිත් විශේෂිතම දේ තමයි අවශෝනම ධර්මයකට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට, ඒ වගේම ආදර වැඩමුළුවේ වීඩියෝස් ටික දරුවන්ට ඕන නම් මම දරුවන්ට එක කතා කරන්නේ නැහැ වැඩමුළුවේදී. වීඩියෝ ටික අවශ්‍ය නම් ගන්න පුළුවන්. මොකද බොහෝ දරුවන්ට වැඩමුළුවේ දීලා තියෙන වීඩියෝ ටික පනලා දරුවෝ ජීවිතේ සකස් කරගෙන තියෙන නිසා අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අවශ්‍ය දරුවන්ට සෞභාග්‍ය ආශිර්වාද පණිගු කට්ටලේ සාහිර්මැණික් ලබා ගන්නට පුළුවන්. ඒක කොයිතරම් ප්‍රබලද කියන එක දරුවන්ට පෙනෙයි. පහළට මේ දරුවන්ගේ සතුට පණිවිඩ බලන්න පුතේ. ඒක ලබා ගන්න අවසර තියෙන්නේ. ඒ වගේම මේ සෙනෙහසේ තිළිණය දරුවන්ට මම ලබා දෙනවා. ඒ දේට සම්බන්ධ වෙන්නටත් අවසර තියෙන්නේ සූර්ය දරුවන්ට විතරයි. සූර්ය දරුවන් කියන්නේ මම දීලා තියෙන අභ්‍යාස නිවැරදිව කරලා මම දීලා තියෙන අභ්‍යාසවලින් ප්‍රබලව මුදල් ආකර්ෂණය කරගන්නට හැකි වෙච්ච දරුවෝ. මොකද ඒ දරුවෝ ඒ කියන්නේ නිවැරදිව මේ සෞභාග්‍ය ශක්තිය තමන් වෙතට ආකර්ෂණය කරනවා කියන එක ඒ දරුවන්ට හැකියාව තියෙනවා. මේ මම මේ කරන මේ තිළිණය සෙනෙහසේ තිළිණය ලබා දෙන්නට දරුවන්ට සම්මාදම් වෙන්නට පුළුවන්. ඒ වගේම ආශිර්වාද පලිඟු සහ හිරුමැණික් ලබා ගන්නට පුළුවන්. අනිත් දරුවොත් විමසීම් කරනවා එම් පුළුවන්ද කියලා මම අවසර දෙන්නේ නැහැ පුතේ. මොකද ඒක හරිම පිරිසිදුව වෙන්න ඕනේ දෙයක්. දරුවෝ ඒක මගේ මාර්ගෝපදේශනයේ තුලින් නැතුව ඒක කරොත් ඒක මගේ හිතට ඒක මට හිත දෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම කිසිම දරුවෙකුට අවසර දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම සූර්ය දරුවන්ට, ඒ කියන්නේ සෞභාග්‍ය රන්දරතු මාර්ගෝපදේශනයේ තුල තමන් වෙතට හිතා ගන්න බැරි විදිවලට එහෙම දරුවන්ට ලැබෙනවා. ඒක මම කියන්න ඕනේ නැහැ. ලක්ෂ සංඛ්‍යාත දරුවෝ ඒක ඔප්පු කරලා තියෙනවා. ඉතින් එහෙම දරුවන්ට විතරයි ඒව ලබා ගන්නට හැකියාව තියෙන්නේ. ඒ වගේම යෝධ බතල් දඬු ලබා ගන්න පුළුවන්. දැන් සීමිත ප්‍රමාණයක් තියෙනවා තව පාරම්පරික භෝග වල බීජ පැකට්ටුව ලබා ගන්න සීමිත දරුවන් ප්‍රමාණයකටයි පුළුවන්කම ලැබෙන්නේ. අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට හැකියාව තියෙන බවත් මතක් කරන්න ඕනේ. මේ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. මේ හැම දෙයකම දරුවෝ එන්නට ඕන. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ page එකේ link එක. page එකට ඇවිල්ලා දරුවන්ට ඒව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු පුතේ. channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මගේ page එකට සම්බන්ධ වෙලා ඔය පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන link එකකින් page එකට සම්බන්ධ වෙලා ඒක like කරලා තියාගන්න කියලා මතක් කරනවා. මොකද දරුවන්ට මට කතා කරන්න තියෙන මේ ක්‍රමය විතරක් නිසා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තිරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.